අයිබෝවන් සුබ දවසක් පසුගිය 15 වෙනිදා අපි ජනමත විමසීමක් ආරම්භ කර අපේ නාලිකාව හරහා ඉදිරි ජනාධිපති වර්ණයෙන් ජය ගන්න අපේක්ෂකයා කවුරුන්ද යන්න වග මේ සඳහා අපි යොදාගත්තා භාවිතා කරා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වගේම තමයි සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ වගේම තමයි ජාතික ජන බලවේගයේ නායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අන්ද්‍ර කුමාර් දිසානායක මහතා වගේම මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාද මෙම ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අපි අවස්ථාව ලබා දුන්නා මේ නායකයන් සියු දෙනාට. ඒ අනුව මෙම වැඩසටහන පටිගත කරන මොහොත වන විට මෙම ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයන් 29677 දෙනෙකු සිය ඡන්දය අපගේ නාලිකාව හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් කල ඡන්ද 2078ක් ලබාගෙන තිබෙනවා. මෙම ප්‍රකාශිත ඡන්ද 29677න් 107ක ප්‍රතිශතයක් ලබා ගනිමින් මීළඟට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 2374ක් ලබා ගන්න තිබෙනවා. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව වන 29677න් ප්‍රතිශතාත්මකව ගත් කල සජිත් ප්‍රේමදාස මහතා 108ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න තිබෙනවා. එවැගේම තමයි ජාතික ජන බලවේගයේ නායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහතා ප්‍රකාශිත මුළු ඡන්ද 29677න් ඡන්ද 24335ක් ලබා ගන්න තිබෙනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා ප්‍රකාශිත මුළු ඡන්ද 29677න් ප්‍රතිශතාත්මකව ගත් කල ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා 182ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබීම ඉතාම කැපිපෙන කාරණයක් ලෙස නම් කරන්නට පුළුවන්. ඒ අනුව මෙම ඡන්ද විමසීමෙන් 182ක ඡන්ද ප්‍රතිශතයක් ජාතික ජන බලවේගයේ නායකයා අනුර කුමාර් දිසානායක මහතා ලබා තිබෙනවා. ඒ වගේම තමයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාද ඡන්ද 840ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව වන 29677න් දිලිත් ජයවීර මහතාද 103ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම ඉතාම විශේෂ කාරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නව දේශපාලන පක්ෂයක් ලෙස නව දේශපාලන නායකයෙක් ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස දිලිත් ජයවීර මහතා ප්‍රතිශතාත්මකව ගත් කල මෙම ඡන්ද විමසීමෙන් 103ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම සුවිශේෂී වූ කාරණයක් බව කිව යුතුයි. අපි මෙම ඡන්ද විමසීම සඳහා ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ වගේම තමයි විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහතා සහ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙම ඡන්ද විමසීම සඳහා අපි යොදා ගත්තා. ඒ අනුව ප්‍රකාශිත ඡන්ද 29677න් 107ක ප්‍රතිශතයක් රනිල් වික්‍රමසිංහ මහතාටත් 108ක ප්‍රතිශතයක් සජිත් ප්‍රේමදාස මහතාටත් එවැගේම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතාට 182ක ප්‍රතිශතයක් එවැගේම තමයි මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාට 103ක ඡන්ද ප්‍රතිශතයක්ද මෙම ඡන්ද විමසීමෙන් හිමිව තිබෙනවා. අපි YouTube නාලිකාවක් විදියට මෙම ඡන්ද විමසීම සිදු කරා. නමුත් මහ පොළවේ මීට වඩා වෙනස් මතයක් තිබෙන්නට පුළුවන්. මේ ඡන්ද විමසීමේදී අපගේ YouTube නාලිකාව හරහා අපට ලැබුණු ප්‍රතිඵලය තමයි මේ ඉදිරිපත් කරන්නේ. නමුත් ඉදිරි ජාතික මැතිවරණයකදී මහ පොළවේ තිබෙන ඡන්ද වාර්තාව, ඡන්ද ප්‍රතිශත, ඡන්ද වැටීම් මීට වඩා හාස්පසින්ම වෙනස් වෙන්නට පුළුවන්. ඇතැම් විට අපගේ YouTube නාලිකාව නරඹන ග්‍රාහකයන්ගෙන් ප්‍රතිශතාත්මකව ලැබෙන පිළිතුර වෙන්නට පුළුවන් මෙම ඡන්ද විමසීම. ඒ අනුව අපගේ YouTube නාලිකාව නරඹන්නන්ගෙන් වැඩි පිරිසක් හෝ අඩු පිරිසක් එම දේශපාලන පක්ෂවලට ඡන්දය ලබා දී ඇති. නමුත් මෙම ඡන්ද විමසීම අපගේ YouTube නාලිකාව හරහා සිදු කළ ඡන්ද විමසීමක් බව කිව යුතුයි. මෙම ඡන්ද ප්‍රතිශතය මහ පොළොට යද්දී වෙනස් වෙන්නට පුළුවන්. මෙම ඡන්ද ප්‍රකාශයන් වෙනස් වෙන්නට පුළුවන්. නමුත් එතා නිවර්දිව විනිවිදභාවයෙන් යුක්තව අපගේ YouTube නාලිකාව හරහා අපේ නාලිකාව හරහා අපි කළ ඡන්ද විමසීමේ ප්‍රතිඵල තමයි ඔබ වෙත අපි අද දවසේදී ගෙනාවේ. ප්‍රකාශිත ඡන්ද 29677 අතරින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා
සියයට 82ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබීම ඉතාම විශේෂ කාරණයක් බව මතක් කළ යුතුයි. ඒ වගේම තමයි මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිප් ජයවීර මහතා නව දේශපාලන පක්ෂයක් ලෙස නව දේශපාලන නායකයෙකු ලෙස 103ක ප්‍රතිශතයක් ලබා තිබීමද ඉතාම විශේෂිත වූ කාරණයක් බව කිව යුතුයි. මින් ඉදිරියටත් සෑම මාසයකදීම අපි අපගේ ජනමත සමීක්ෂණය සෑම මාසකම 15 වෙනිදාට ආරම්භ කිරීමට නියමිතයි. පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ඔබේ ජනතා මතය ඔබේ ජනතා කැමැත්ත ප්‍රකාශ කරන්නට එයට අවස්ථාව තිබෙනවා. ඉදිරි ජනාධිපති වර්ණයට නිල වශයෙන් පවත්වනවා නම් ජනාධිපති වර්ණය කැඳවීමට මාස 6ක වැනි කාලයක් තුරුව පැවතියේදී තමයි අපි මෙම ඡන්ද විමසීම සිදු කරන්නේ. බොහෝ විට සමාජ මාධ්‍ය තුල බොහෝ තරුණයන් මෙම ඡන්ද ප්‍රකාශ කිරීමේදී ඡන්දේ භාවිතා කර තිබෙනවා. ඒ අනුව තමයි මෙම ඡන්ද විමසීම වාර්තා වන්නේ. බොහෝ තරුණ කොටස්වල ඡන්ද මේ ඡන්ද ප්‍රතිඵලය දෙස බලන කල ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලැබෙමින් පවතින බව කිව යුතුයි. ඒ අනුව 82ක ඡන්ද ප්‍රතිශතයක් අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබෙනවා. අපි උපකල්පනය කරනවා මෙම 82ක ඡන්ද ප්‍රතිශතය අතර තරුණ කොටස්වල බහුතර ඡන්දයක් මෙම ඡන්දවල තිබෙන්නට පුළුවන්. මොකද සමාජ මාධ්‍ය වැඩිපුර බහුලව භාවිතා කරන්නේ තරුණයන්. ඒ වගේම තමයි අපේ කමෙන්ට් තීරුවට ගියන් පස්සෙත් අපිට දැක ගන්න පුළුවන් විශාල තරුණ සංඛ්‍යාවක් මෙම ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට. ඒ වගේම තමයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිප් ජයවීර මහතාටද යම් තරුණ කොටසක් ඡන්දය ප්‍රකාශ කරමින් පවතිනවා. තරුණයන්ගේ ආකර්ෂණය මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිප් ජයවීර මහතාද කුඩා පක්ෂයක් ලෙස නව දේශපාලන පක්ෂයක් ලෙස දිනාගෙනමින් පවතිනවා. ඒ වගේම තමයි 108ක සහ 107ක ප්‍රතිශතවල තමයි පිළිවෙලින් සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඡන්ද විමසීම තුල සිටින්නේ. මෙය අපගේ නාලිකාව විසින් කළ ඡන්ද විමසීමක් බව කිව යුතුයි. බොහෝ විට සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ සම්භාවිතාවයත් එක්ක මේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයටපත් වෙනවා වෙන්නට පුළුවන්. මහපොළවට භූමියට යන විට මේ ඡන්ද ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්නට පුළුවන්. නමුත් අපේ නාලිකාව භාවිතා කරන බහුතරයක කැමැත්ත 82ක කැමැත්ත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බව කිව යුතුයි. මෙම ඡන්ද විමසීම සිදු කර ආකාරය පිළිබඳව අපි පහතින් වැඩසටහන පහතින් සඳහන් කර තිබෙනවා. ඔබට බලන්නට පුළුවන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා මෙම ඡන්ද ප්‍රකාශය සිදු වී තැති ආකාරය බොහොම විනිවිද භාවයකින් යුක්තව මෙම ඡන්ද ප්‍රකාශය සිදු කර බවට අපිට නාලිකාවක් විදිහට සහතික වෙන්නට පුළුවන්. ඒ අනුව ඡන්ද විමසීමෙන් 182ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉදිරි ජනාධිපති වර්ණයේදී ජයග්‍රහණය කරන අපේක්ෂකයා බවට අපගේ ජනමත විමසීමට අනුව ජාතික ජන බලවේගයේ නායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබෙන බවට කිව යුතුයි. ඔබට සුබ දවසක්.